දැන් ලංකාවට අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා ඒ ප්‍රභේදය වාතයෙන් පරිවහණය වෙනවා කියනකොට අපි මුල ඉඳලම ඒකට විරුද්ධ වුණේ මේ කාරණාව නිසා මොකද ලංකාවේ මේ අලුත් කොරෝනා රැල්ලක් ඇති වෙන්නට හේතුව අලුත් ප්‍රභේදයක් හින්දා හෝ වාතයෙන් පරිවහණය වීමට වඩා අපි මේ මූලික කාරණා යටපත් කරමින් කටයුතු කරපු නිසා කියන එක අපි කියන්නේ කාගෙත් එක්ක හෝ තියෙන තරහකට නෙවෙයි නිවැරදි දිශානතියට යුත්තව අපි මේ ඉදිරි කටයුතු ආරම්භ කරන්නට ඕනෙ හින්දා සහ ඒකට මුහුණ දෙන්නට ඕනෙ හින්දා නේද අපි කියන කාරණාව ඊටම තහවුරු වෙලා තියෙනවා මේ එංගලන්ත ප්‍රභේදය කියන්නේ අලුත් ප්‍රභේදයක් නෙවෙයි එංගලන්ත ප්‍රභේදය කියන්නේ ලෝකයේ වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රභේදය ලෝකයේ රටවල් ගණනාවක තියෙන ප්‍රභේදය ලෝකයේ තියෙන ප්‍රධාන ප්‍රභේද වලින් හතරෙන් ප්‍රධාන වශයෙන්ම තියෙන ප්‍රභේදය ඉතින් එංගලන්ත ප්‍රභේදය සම්බන්ධයෙන් ලංකාව ගැන කිව්වත් අප්‍රේල් 8 වෙනිදා විතරක් නෙවෙයි ලංකාවේ කරපු සියලු ජාන අනුක්‍රමික විශ්ලේෂකවලදී අපිට එංගලන්ත ප්‍රභේදය හම් වෙලා තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට වාර්තා වෙනවා අප්‍රේල් 8 වෙනිදාත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් දීලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි දන්නවා ඇත්තටම එංගලන්ත ප්‍රභේදය තමයි ලංකාවේ පැතිරෙන්නට තියෙන ඉඩකඩ තියෙන්නේ කියලා. නමුත් ඒක අලුත් ප්‍රභේදයක් නෙවෙයි. ඒක ලංකාවට ඇවිල්ලා බොහෝ කල්, ඒක ලංකාව තුළ ව්‍යාප්ත වෙලත් බොහෝ කල්, අපේ පරීක්ෂණවල ප්‍රතිඵල සහ ජාන අනුක්‍රමික විශ්ලේෂණ සිදු කිරීමේ ප්‍රමාදය සහ කරන ලද විශ්ලේෂණවල ප්‍රතිඵල අපි පාවිච්චි නොකිරීම කියන කාරණාව. ඉතින් අපිත් දිගින් දිගටම දරන මතය තමයි එංගලන්ත ප්‍රභේදය ඇවිල්ලා ලංකාවට ගොඩක් කල්. එතකොට අපි ඒක දැන් අඳුරගෙන අලුත් ප්‍රභේදයක් කියන්න උත්සාහ කරාට ඒක අලුත් ප්‍රභේදයක් නෙමෙයි ඊටාම පැරණි ප්‍රභේදයක්. ඒක ලංකාවේ පැතිරීම කියන එක අනුමාන කරන්න අපිට ඕනෑ තරම් සාක්ෂි මීට කලින් හමු වුණා. ඒ සාක්ෂි අපි පදනම් කරගත්තේ නැහැ. ඒ සාක්ෂි වලට අපි උත්තර හෙව්වේ නැහැ. ඒ සාක්ෂි අනුව වැඩ කරේ නැහැ. ඒ නිසා අපිට මේ වෙනකන් මේ රෝගය මෙච්චර දුර ව්‍යාප්ත වෙනකන් බලා ඉන්නට වුණා. ඉතින් දැන් හෝ මේ ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සහ ඊට අදාළ කටයුතු විධිමත් කරන්න විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ප්‍රභේද හඳුනා ගැනීමේ වගකීම බාර ගන්න කියන එකත් ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය වගේ තැනකට කරන්න බැයි නම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්න විශේෂඥයන් සහ ඒ රසායනාගාරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට අන්තර්ග්‍රහණය කරලා හරි මේ ක්‍රියාවලිය ජාතික වැදගත්කමකින් යුක්තව කරන්න කියන එකත් අපි කියනවා. මොකද මේ ප්‍රභේද හඳුනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වෙන්නේ අපි යොමු කරන නිදර්ශක පාවිච්චි කළා. එතකොට අපි යොමු කරන නිදර්ශක වල අඩුපාඩුවක් තිබ්බොත් හෝ ඒ යොමු කිරීමේ ක්‍රමවේදය ජාතික වශයෙන් ක්‍රමානුකූල වුණේ නැත්නම් ඔවුන්ගේ ප්‍රතිඵලය ඇත්ත වුණාට ඒක රටේ තියෙන ප්‍රතිඵලයත් එක්ක කොච්චර සංසන්දනාත්මකව ඇත්තද කියන ගැටලුවත් අපිට ඉස්සරහට එනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනය වගේ තැනක් මූලික කරගනිමින් සිද්ධ විය යුතුයි. ඒකට ඒක කටයුතු කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වගේ එකක් තමයි දැනට ප්‍රවීණතාවයේ තියෙන්නේ. ඔවුන් තමයි ඒක නිවැරදිව කරලා පෙන්නලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මීට වඩා ඉඩකඩක් ලබා දෙන්නට කියලා අපි ඉල්ලා සිටිනවා. Breaking.lk